අමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අදමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයක් ඇතුවයි මේ ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතනි සද්ධර්ම දාණය මේ ලෝක ධාතුවේ තියෙන හැම දානයකටම වඩා මහත්ඵල මහානිසංස දායක එකම දාණය බව අපේ බුදුරජාණන් වහන්සේ වරක් සක්‍රදේවේන්ද්‍රයන් වහන්සේටත් පැහැදිලි කොට දේශනා කරවදාලා. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කිරීම මේ සසරින් මිදෙන්න බලාපොරොත්තු වෙන හැම කෙනෙකුටම ධර්ම ශ්‍රවණය කිරීම ඉතාම වටින අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වෙන බවත් බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිවම කරුණු දක්වලා තියෙනවා. එහෙමනම් මේ පින්නතුන් සද්ධර්ම දානමය පින්කමක් සිදු කරගනිමින් තමනුත් සද්ධර්ම ශ්‍රවණය කරමින් ධර්මයට කැමැති ලංකාවාසී ලෝකවාසී තවත් බොහෝ දෙනෙකුට යහපතක් සැලසීමේ උතුම් පරමාර්ථයක් ඇතුව මේ ධර්ම දේශනාව ප්‍රචාරය කරවන්නද කටයුතු සංවිධානය කරගත්තා. ඒ තුළින් රැස් කරගන්න මේ සියලුම පුණ්‍ය ධර්මයන්
ඉතාමත්ම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීම උදෙසාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්තුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව මේ ප්‍රාර්ථනාව කියන මාතෘකාවෙන්ම කෙරෙන තවත් දේශනාවක්. පින්තුනි, අපි පහුගිය දේශනාව නිමා කරන්ට යෙදුනේ කල්යාණ මිත්‍රයන්ට එරෙහිව සත්පුරුෂයන්ට එරෙහිව සිතුවිලි මාත්‍රයක්වත් නූපදවන්නේම්වා කියලා ප්‍රාර්ථනා කළ යුතුයි කියන කාරණාවයි. ඊළඟට ප්‍රාර්ථනාව අද සිහිපත් කරන්නේ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නේම්වා, කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නේම්වා. මේ සංසාරේ අපි කළ යුතු තවත් ප්‍රාර්ථනාවක්. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නේම්වා, කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නේම්වා. මේ සංසාරයෙන් මිදෙන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර අත්‍යවශ්‍යයි. මේ කාරණාවට උදාහරණ අපේ ධර්මරත්නයේ පුරාම හොයාගන්න පුළුවන්. කල්යාණ මිත්‍රයන්ගේ විශේ෷ අනුකම්පාව වෙනතේ ඝටිකාර කුම්භකාර මේ සියලු දෙනාම අහලා තියෙනවා. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ හිටපු වළං හදන කෙනෙක්. හැබැයි අනාගාමී කෙනෙක්, ඝටිකාර. කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලැබුණ හැටි මේ ලෝකේ පහළ වෙච්ච අති සුවිශේෂී වූ කල්යාණ මිත්‍රයන්ගේ අනුකම්පාව මෙතෙක් ලෝක ධාතුවේ පහළ වෙච්ච කිසිම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම නොකළ වැඩ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ ඝටිකාරට අනුකම්පාවෙන් කරලා තියෙනවා. එදා මෙදා තුර බුද්ධ ඉතිහාසයේ මෙහෙම දෙයක් වෙලා නැහැ. මොකද්ද ඒ අනුකම්පාව? කාශ්‍යප භාග්‍යතුන් වහන්සේක දවසක් ඝටිකාරගේ නිවසට පින්දපාති වෙලියා. ඝටිකාරගේ අම්මයි තාත්තයි දෙන්නම අන්දයි. ඝටිකාර වළං හදන කෙනෙක් කියලා අපි මතක් කළා. එයා වළං ටිකක් අරගෙන වෙළඳාමේ ගිහිල්ලා. හැබැයි ඝටිකාර අනාගාමී කෙනෙක් අහන්න පුළුවන්, එහෙනම් අනාගාමීන් වහන්සේත් මුදල් පාවිච්චි කළාද කියලා. සඳහන් කරලම තියෙනවා ඝටිකාරතුමා වළං විකුණලා කවදාවත් මුදල් ගත්තේ නැහැ කියලා. වළං විකුණලා එයා ගන්නේ පොල් ගෙඩිය, හාල් ටික, එළවලු ටික. අම්මට තාත්තට කෑම දීලා තමන්ගේ ජීවිතේ පවත්වාගන්න හැම කෙනෙකුටම විශේෂ ආහාරය. එනම් මේ ආහාර සපයාගන්න, වස්ත්‍ර සපයාගන්න, ඒ වාගේ දේවල් එයා ලබා ගත්තා මිසක් කවදාවත් වළං වෙළඳාමේ ගිහිල්ලා මුදල් හෙව්වේ නැහැ. පිදුරු හෙවිලි කරපු තලක හිටපු බවයි ධර්මකාරණාවෙන් පැහැදිලි වෙන්නේ. එක වෙලාවක භාග්‍යතුන් වහන්සේගේ කුටිය තෙමෙනවා කියලා භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි අපි වස්වසන්න වෙනත් ප්‍රදේශයකට යන්න. මොකද කුටිය හෙවිලි කරන්න ඒ කාලේ පිදුරු නෑ. මං ගොයන් කැපෙන කාලේටයි පිදුරු තියෙන්නේ. පිදුරු නැති හින්දා අපි වෙන ප්‍රදේශයකට වෙන කුටියකට යන්න. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, නෑ අපි මෙහෙම වස්වසමු. මං පිදුරු තියෙන තැනක් කියන්නම්. එතනින් පිදුරු ගෙනල්ලා කුටිය හෙවිලි කරන්න. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා පිදුරු තියෙන තැන. ඝටිකාරතුමාගේ නිවසේ වහලෙට අලුතෙන් පිදුරු හෙවිලි කරලා තියෙනවා. ආන් ඒ පිදුරු අරන් එන්න කිව්වා. වහලෙට හෙවිලි කරලා තියෙන පිදුරු ටික ගත්තාම එතුමගේ නිවස තෙමෙනවා. නමුත් බුද්ධ රචනයේට එහෙන් යන්න බෑ. භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා ඒ වහලෙ තිබ්බ පිදුරු ගත්තා. ඒක ඵලයේකම පිදුරු ගත්තා. අන්ද අම්මයි තාත්තයි ඇහුවා, කවුද අපේ ගෙදර පිදුරු ගෙනියන්නේ? ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේලා සඳහන් කළා, මෑණිවරුනි අපි කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා. භාග්‍යතුන් වහන්සේගේ කුටිය තෙමෙන අවස්ථාවේ කුටියට හැවිලි කරන්නයි පිදුරු අරගෙන යන්නේ. අම්මයි තාත්තයි දෙන්නම බොහෝම සතුටින් සාදු සාදු කියලා පිදුරු ටික අරන් යන්න කිව්වා. ගතිකාරතුමා ඇවිල්ලා ඇහුවා, පිදුරු අරන් ගිහිල්ලා තියෙන්නේ කවුද කියලා. මව්පිය සඳහන් කළා, භාග්‍යතුන් වහන්සේගේ කුටිය තෙමෙන නිසා භික්ෂුන් වහන්සේලා අපේ ගෙදර පිදුරු අරන් ගියා කියලා. ගතිකාරතුමාට ඇතිවෙච්ච සතුට සඳහන් කරනවා, ඒ සතුට අර්ධ මාසයක් යනකම් එකම විදිහට තිබුණා කියලා. නමුත් වස්සාන කාලේ හොඳටම වහිනවා. භාග්‍යතුන් වහන්සේගේ ආනුභාවයෙන් ගතිකාරතුමාගේ නිවස ඇතුළට වතුර වැටුන්නේ නැහැ කියලා සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ පින්දපාති වටින වෙලාවේ ගතිකාරතුමා වෙළඳාම ගිහිල්ලා. හැබැයි අම්මා කියනවා, ස්වාමීනි අපේ පුතා උයලා ගිහිල්ලා තියෙනවා. බෙදලා දෙන්න අපිට පේන්නේ නැහැ ස්වාමීනි. අනුකම්පා කරන සේක්වා. භාග්‍යතුන් වහන්සේ දාන වළඳන සේක්වා කියලා. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ ගතිකාරතුමාගේ පැල්පතට වැඩලා බත්හැලිය ගාවට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේම පාත්‍ර ධාතුවට දාන බෙදාගෙන අවශ්‍ය සූප වර්ගත් බෙදාගෙන භාග්‍යතුන් වහන්සේ වැළඳුවා. මෙතෙක් බුද්ධ ඉතිහාසයේ කිසිම බුදුරජාණන් වහන්සේ නමක් එහෙම කරපු බව සඳහන් වෙන්නේ නැහැ. එහෙනම් කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නේම්වා. බුදුරජාණන් වහන්සේ තරම් කල්යාණ මිත්‍රයෙක් ලෝකේ කවදාවත් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ලෝකේ පහළ වෙන අති ශ්‍රේෂ්ඨතම කල්යාණ මිත්‍රයන්ගේ උතුම්ම අනුකම්පාව ඝටිකාරතුමාට ලැබිච්ච හැටි. ඒ විදිහට කල්යාණ මිත්‍රයන්ගෙන් අපටත් අනුකම්පාව ලැබෙනව නම් කොච්චර හොඳද. ආන් එක ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. තවත් එක කාරණාවක් අපි මේකට සඳහන් කළොත් පිනතේ පඬිත සාමණේරයන් වහන්සේගේ කතාව. ධම්මපද පාළියේ මේ කතාව සඳහන් වෙනවා. පඬිත වර්ගී.
පඬිත සාමණේර කියලා කියන්නේ හත් අවුරුදු වයසේ සාමණේරයන් වහන්සේ තමයි. අම්මා තාත්තා අවුරුදු 7ක් වයසේදී පුතා සරියොත් මහරහතන් වහන්සේලඟ පැවිදි කළා. පැවිදි කරලා 7 දවසක්ම දෙමව්පියෝ සරියොත් මහරහතන් වහන්සේගේ කුටිය ආවට රැඳිලා ඉඳලා තමන්ගේ පුතාටත් සරියොත් මහරහතන් වහන්සේටත් දන් දුන්නා. දවස් 7ක් දන් දීලා දෙමව්පියෝ තමන්ගේ ගංගිවල් බලා පිටත් වුණා. 8 දවසේ සරියොත් මහරහතන් වහන්සේ හත් අවුරුදු පුංචි හාමුදුරුවෙක් එක්ක පිණ්ඩපාතේ වඩින්න පිටත් වුණා. ටික දුරක් වඩිනකොට වේලක් දැක්කා. වැවේ ඉඳලා කුඹුරට වතුර ගෙනියන වේල. පඬිත සාමණේරයන් වහන්සේ සරියොත් මහරහතන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මේක මොකද්ද? සාමණේර මේක වේල. වේල කියන්නේ මොකද්ද? වේල කියන්නේ වැවේ ඉඳලා කුඹුරට වතුර ගෙනියන ජල මාර්ගය. වැව තියෙන්නේ හුඟක් ඈත. කුඹුර තියෙන්නේ වැවෙන් ඈත. නමුත් ඈත ඉඳලා මේ වේල දිග වතුර අරන් යනවා කුඹුරට. ස්වාමීනි මේ වතුරට හිතක් තියෙනවද කියලා ඇහුවා. නෑ සාමණේර වතුරට හිතක් නෑ. මේ ගොවියෝ මේ වේල දිගේ වතුර කුඹරට අරගෙන ගිහිල්ලා තමන්ගේ ලියදු වලට වතුර හරවලා බොහොම සාරවත් අස්වැන්නක් ලබා ගන්නවා. එහෙනම් ඒගොල්ලෝ එකෙන් සතුටු වෙනවා. තව ටිකක් දුර ගියා. යනකොට හම්බුණා කම්මල. ස්වාමීනි මේක මොකද්ද? සාමණේර මේක කම්මල. මේ යකඩ කියන જાති හරීම හරි සදයි, තේජවන්තයි. නමුත් කම්මල් කරුවා මේ යකඩ රත් කරලා, තලලා, නමලා, ඇද කරලා යකඩ වලින් කොච්චර ලස්සන භාණ්ඩ හදලා තියෙනවද? ඊතල වර්ග දේවල් බොහොම ඍජුව හදලා තියෙනවා. විවිධ උපකරණත් යකඩෙන් හදලා තියෙනවා. නමුත් යකඩ වලට කිසිම හිතක් නැති බව අපි හොඳටම දන්නවා. එහෙනම් මේ රළු යකඩය තමන්ට ඕනේ හැටියට කීකරු කරලා තියෙන්නේ යකඩ වැඩ කරන කෙනා. එහෙනම් හිත පිට නැති යකඩය තමන්ට ඕනේ හැටියට කීකරු කරගෙන අලංකාර භාණ්ඩ හදලා ඒ භාණ්ඩ අලංකාර වුණේ තමන් කීකරු කරගත්ත තරමට. හැබැයි ඒ අලංකාර වෙච්ච තරමට එයා ලබන ආදායම ඉහළයි. එහෙනම් හිත පිට නැති යකඩ තමන්ට කීකරු කරගෙන ඒ අය ලොකු ආදායමක් ලබනවා. බොහොම ලස්සන දේවල් හදලා තියෙනවා. එහෙනම් රහතන් වහන්සේගෙන් අහගත්තා යකඩ වලට හිතක් නැති බව. තව ටිකක් දුර යනකොට වඩුමඩුවක් හම්බුණා. ස්වාමීනි මේක මොකද්ද? සාමණේර මේ වඩුමඩුව. ස්වාමීනි වඩුමඩුවේ මොනවද කරන්නේ? එතකොට ලී වලින් කරන වැඩ. සාමණේරයන් වහන්සේ අහනවා ස්වාමීනි, එතකොට මේ ලී වලටත් හිතක් නැද්ද? නෑ සාමණේර. වඩුවට ඕන හැටියට ලීය කීකරු කරලා තමයි අලංකාර භාණ්ඩ හදලා තියෙන්නේ. එතකොට හිත පිට නැති වතුර අපූර්වට කුඹරට ගෙහිලා ගොවිය සතුටු කරනවා. හිත පිට නැති යකඩ යකඩ කරුවා කම්මල් කරුවා විසින් තමන්ට ඕන හැටියට කීකරු කරලා හොඳ ආදායමක් ලැබෙමින් ඔහු සතුටු වෙනවා. හිත පිට නැති ලී තමන්ට ඕන හැටියට රැහැලා විදලා ලස්සන භාණ්ඩ හදලා වඩුවා එකකින් හොඳ ආදායමක් හොයනවා සතුටු වෙනවා. එනික ඒ භාණ්ඩ නිසා අපිත් සතුටු වෙනවා. ලස්සන ගෘහ භාණ්ඩ නිසා අපිත් සතුටු වෙනවා. ඒකෙන් වඩුවට කම්මල් කරුවට හොඳ ආදායමක් ලැබෙනවා. සාමණේරයන් වහන්සේ කල්පනා කළා මේ වස්තුවෙන් තුනටම හිතක් නැහැ. නමුත් Tamanට කීකරු කරගත්තාම මේකේ තියෙන වටිනාකම. නමුත් පඬිත ජාතියක ඉපදිච්ච මට හිතක් තියෙනවා. එහෙමනම් මම මගේ හිත මට කැමති විදිහට කීකරු කරගත්තොත් කොයිතරම් අපූරු වෙයිද? ඒ නිසා සරියොත් මහරහතන් වහන්සේට කතා කළා. ස්වාමීනි, ඔබ වහන්සේගේ පාත්‍රාසිරු ඔබ වහන්සේ ගන්නවා නම් මං අද පිණ්ඩපාතේ වඩින්නේ නැහැ. මම යනවා ස්වාමීනි හිත කීකරු කරගන්න. සරියොත් මහරහතන් වහන්සේ සාමණේර එහෙනම් මගේ පාත්‍රාසිරු මට දෙන්න. පාත්‍රාසිරු උන්වහන්සේ ගෙට ඉල්ලගෙන උන්වහන්සේ පිණ්ඩපාතේ සූදානම් වුණා. පඬිත සාමණේරයන් වහන්සේට තමන් වහන්සේගේ කුටියට වැඩලා හැබැයි වසන ගර්භයේ නැත්නම් තමන් වහන්සේගේ කුටිය ඇතුළට වෙලා භාවනා කරන්න කියලා කුටිය ඇතුළ දුන්නා. පඬිත සාමණේරයන් වහන්සේ කුටියට වැඩියා. සරියත් මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. කුටියට වැඩලා තමන්ගේ සිවුර දෙකට නමලා එළලා කුටිය ඇතුළේ භාවනාවට වාඩි වෙලා තමන්ගේ කය ගැන මෙනෙහි කරන්න පටන් ගත්තා. කීයේද වයස අවුරුදු 7යි. තමන්ගේ කය ගැන මෙනෙහි කරමින් සසරින් එතර යන උන්වහන්සේ වීර්ය වඩන්න පටන් ගන්නකොට ඒක ශක්‍ර දේවීන්ද්‍රයන් වහන්සේට දැනුණා. උන්වහන්සේ බැලුවා බලනකොට දැක්ක පඬිත සාමණේරයෝ සසරින් එතර යන්න තමන්ගේ හිත කීකරු කිරීමේ වෑයම ආරම්භ කළා. ශක්‍ර දේවීන්ද්‍රයන් වහන්සේ සතරවරම් දෙවියන්ට කතා කළා. කතා කරලා කිව්වා පඬිත සාමණේරයෝ සරියොත් මහරහතන් වහන්සේගේ කුටිය ඇතුලේ සසරින් විදෙන්න වීර්ය වඩනවා. මහරහතන් වහන්සේගේ කුටිය වටේට කුරුල්ලෝ කොබියෝ පිරීලා ඒගොල්ලෝ කෑ ගහන්න ගත්තොත් සාමණේරයන් හිත එකඟ කරගන්න බැරුව යනවා. ඒ හින්දා ගිහිල්ලේ කුරුල්ලෝ කොබියෝ පන්නන්න කියලා. සතරවරන් දෙවිවරු කුටියාවට වැඩලා ලේන් කුරුල්ලෝ කොබියෝ කොහොම පෙන්නවා. ගහක වේලිච්ච කොළයක් බිම වැටෙන හඬක්වත් ඇහෙන්න දුන්නේ නැහැ. ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඊළඟට සූර්ය දිව්‍ය රාජයාට කතා කරලා කිව්වා පඬිත සාමණේරයෝ අද දවල් දානෙ වළඳනකන් හිරු මඩල ඔතනම නවත්ත ගන්න කියලා. චන්ද්‍ර දිව්‍ය රාජයාට කතා කරලා කිව්වා සඳ මඩලත් ඔතනම නවත්ත ගන්න කියලා. ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සරියොත් මහරහතන් වහන්සේ කුටිය දොරටු ගාවට ඇවිල්ලා හිටගත්තා. අපේ බුදුරජාණන් වහන්සේ එදා කල් වේලාසනින් පිණ්ඩපාතේ වැඩලා දානෙ වළඳලා පඬිත සාමණේරයන් ගැන දැකලා බැලුවා හිරු අවරට යන්න කලින්ම රහත් වෙනවද කියලා. හිරු අවරට යන්න කලින්ම රහත් වෙන්න පුළුවන්. නමුත් රහත් වෙන්න කලින්
සරියුත් මහරහතන් වහන්සේ දානි අරගෙන ඇවිල්ලා කතා කරනවා. ඒ නිසා තුන් ඵලයයි ලබන්නේ, හතරෙන් ඵලයට එන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ තීරණය කරනවා පණ්ඩිත සාමණේරයෝ අද දන් වළඳන්න ඕනේ සිව් ඵලෙම ලැබලා. ඒකට මම උදව් කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ වැඩලා සරියුත් මහරහතන් වහන්සේ කුටියේ දොරටුව හරස් වෙන්න භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා. හැබැයි භාවනා කරන්න මං යනවා ස්වාමීනි කියලා සරියුත් මහරහතන් වහන්සේගෙන් උන්වහන්සේට සඳහන් කරලා ආපෝ හැරිලා එන්න හදනකොට නැවතවතාවක් සරියුත් මහරහතන් වහන්සේට කතා කරાય වෙලාවයි. කතා කරලා කියනවා ස්වාමීනි මටත් දානි ටිකක් ගේනව නේද කියලා ඇහුවා. පුංචි හාමුදුරුවනේ ගේන්නම් සාමණේර කිව්වා. හැබැයි ඒ වෙලාවේ පුදුම කතාවක් කියනවා. ස්වාමීනි මට හැබැයි නිකම්ම දානි වේලක් එපා. රෝහිත මාංශ සහිතව ඇල්හාලි බතක් අරන් එන්න කිව්වා. මොනවද මේ රෝහිත මාංශ කියලා කියන්නේ? එදා හිටපු මාළුවෙක්. ඒ මාළුවාගේ නම රේ. රේ කියන මාළුවාගේ මස්. ඒ කියන්නේ රේ මාළුත් එක්ක මට බත් තෝන කියන එකයි මේ කියන්නේ. නිකම් බත් නෙමේ ඇල්හාල් බත් තෝන කියලා කියන්නේ. සරියුත් මහරහතන් වහන්සේ ඇහුවා සාමණේර මට ලැබෙයිද? ඉල්ලන්න බෑනේ දුන්නොත් ගන්න වෙන්නේ. ඒ වෙලාවේ පුදුම කතාවක් ආපහු කියනවා. ස්වාමීනි ඔබ වහන්සේගේ පිනට හම්බුනේ නැත්නම් මගේ පිනට හම්බෙනවමයි කිව්වා. එහෙනම් එහෙම කියන්නේ සංසාරේ ලොකු සම්බන්ධයක් තියෙන්න ඕනේ. එහෙම කියලා තමයි වැඩි. සරියුත් මහරහතන් වහන්සේ සාමණේරයන් වහන්සේ ඉල්ලපු බත ගෙනහිල්ල දෙන්න ඉතාම කුළුබග දායක කුලයකට පින්දපාති වෙලියා. උන්වහන්සේට රෝහිත මාංශ සහිත වැල්හාල් බතක් හම්බුණා. ඒක අරගෙන ආපහු වඩින්න හදනකොට දායකයෝ කිව්වා ඇයි ස්වාමීනි වඩින්නේ? ගාන වළඳලාම වඩින්නේ. ගෙනියන්න ඕන නම් අපි ආයෙ දෙන්නම් කියලා. සරියුත් මහරහතන් වහන්සේ දන් වැළඳුවා. නැවත දායකයෝ දානි පාත්‍රයක් පුරවලා දුන්නා. ඒකත් අරගෙන ඉක්මනට වඩිනවා. දහවල් වෙන්න කලින් සාමණේරයන්ට දන් වළඳන්න ඕනේ හින්දා. සරියුත් මහරහතන් වහන්සේ ඈතින්ම වඩිනවා දැක්ක බුදුරජාණන් වහන්සේ. ළඟට එනකොට භාග්‍යතුන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්න හතරක් ඇහුවා. ආන් ඒ ප්‍රශ්න ටිකට සරියුත් මහරහතන් වහන්සේ උත්තර දුන්නා. පණ්ඩිත සාමණේරයෝ දොර ගාවින්දලා භාග්‍යතුන් වහන්සේ අහන ප්‍රශ්න ටිකත් තමන්ගේ ආචාර්යයන් වහන්සේ සපේන උත්තර ටිකත් අහගෙන හිටියා. අවසාන ප්‍රශ්නෙට උත්තර ලබා දෙනවත් එක්කම පණ්ඩිත සාමණේරයෝ කුටිය ඇතුලේ සෞඛ්‍යලිස් නැසලා රහත් වුණා. අපේ බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ සඳහන් කළා සාරිපුත්තේ සාමණේරයන්ට වෙලාව පහු වෙන්න කලින් දානි දෙන්න කියලා. දානි පාත්‍රය ගෙනහිල්ල සාමණේරයන් වහන්සේ අතර පිළිගන්නනකොට උන්වහන්සේ කාරම් පැත්තක තියලා දැක්කා තමන්ගේ ආචාර්යවරයාගේ ශරීරයෙන් දහදිය වැටෙනවා. ඒ දානි ටික අරගෙන ඉක්මන්ට වැඩලා වටාපතක් අරගෙන පවන් ගහනකොට සරියුත් මහරහතන් වහන්සේ සඳහන් කළා සාමණේර දානි වළඳන්න. ඔබ වහන්සේ වළඳුවාද කියලා ඇහුවා. මන් දානි වළඳලා ආවේ. පණ්ඩිත සාමණේරයන් වහන්සේ තමන් කැමති ආහාර වේල වළඳලා පාත්‍රය සෝදලා ඉවර වෙනකොට හිරු මඩල යා යුතු තැනට ගියා. සඳ මණ්ඩලයේ ආයත තැනට ගියා. දැන් එතකොට පණ්ඩිත සාමණේරයන්ට කී දිනක් උදව් කළාද රහත් වෙන්නේ? සරියුත් මහරහතන් වහන්සේගේ අනුකම්පාව තියෙනවා. සක්‍ර දේවීන්ද්‍රයන්ගේ අනුකම්පාවත් හම්බුණා. සතරවරම් දෙවියන්ගේ අනුකම්පාවත් හම්බුණා. හිරු දෙවියන්ගේත් සඳු දෙවියන්ගේත් අනුකම්පාව හම්බුණා. භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාවත් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි දායකයන්ගේ අනුකම්පාවත් ලැබෙනවා. ඉල්ලපු විදිහම දාන වේලක් දායකයොත් හදලා දුන්නා. එහෙනම් කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නේම්වා. සසර ප්‍රාර්ථනා කරලා තියෙන නිසා ආන්ගේ අනුකම්පාව සියලු දෙනාගේම ආරක්ෂාව මැද්දේ සසරින් මිදෙන්න අවස්ථාව ලැබුණේ ওই ප්‍රාර්ථනාව එදා මුදුන්පත් කරගන්න කටයුතු කරලා තිබුණු නිසා. ඒ නිසා එහෙම ප්‍රාර්ථනාවක් අපිත් කරන එක වටිනවා කියන කාරණාවයි ධර්මයෙන් මේ පැහැදිලි කරන්නේ. මේකට තව සමාන තවත් මේ වාගේම කාරණාවක් තමයි මේ ගන්ධක කියන සිටුවරයට සම්බන්ධ කතාව සුඛ සාමණේරයන්ගේ කතාව. ඒත් කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව මේ විදිහටම තමයි ලැබෙන්නේ. සුඛ කියන සාමණේරයන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගේම ශිෂ්‍ය නමක්. ඒත් අවුරුදු 7යි වයස. සුඛ සාමණේරයන් වහන්සේටත් මේ සියලු දෙනාගේම අනුකම්පාව අඩු නැතුව මේ විදිහටම ලැබෙනවා. පණ්ඩිත සාමණේරයන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේට සඳහන් කළේ ස්වාමීනි මට රේමස් සහිත ඇල්හාල් බතක් ඕනේ කියලා. හැබැයි සුඛ සාමණේරියෝ ඔය ටිකමයි දකින්නේ. වේල්ලයි, කම්මලයි, පඩුමඩුවයි. ඔය ටික ගැන කල්පනා කරලා තමයි හිත කීකරු කරන්න තීරණය කරන්නේ. හැබැයි කුටියට යන්න තීරණය කරලා සරියුත් මහරහතන් වහන්සේගේ පාත්‍රාසිරු උන්වහන්සේට දීලා ආපහු හැරල කියනවා ස්වාමීනි මටත් දානි ටිකක් ගේනව නේද කියලා. ගේන්නම් සාමණේර කියනකට ඉල්ලීමක් කරනවා ස්වාමීනි මට ටිකක් නම් එපා. මට සූප වර්ග 100ක් එක කෑම වේලක් ඕනේ කියලා. ලැබේද සාමණේර මට කියනකොට ඔබ වහන්සේගේ පිනට හම්බුනේ නැත්තම් මගේ පිනට ලැබෙනවමයි කියලා සඳහන් කළා. ඒ සංසාරී දානයක් දීපු මහානුභාව සම්පන්න ආනිසංසයක්. මොකද සසරේ මේ ගන්ධක කියලා සිටුවරයෙකුගේ කෑම වේල බලන්න ගියා එක දවසක්. බොහොම කලින් ආත්මික. ගන්ධක සිටුවරයා මාසයකට දවස් දෙකක් ආහාර ගන්නකොට සූප වර්ග 100ක් විතර සහිතව වටිනාකම කහවණු ලක්ෂයක් වටින ආහාර වේලක් තමයි ගන්නෙ. ඉතින් ඒ ආහාර වේල වළඳන දවසේට නගරේ පුරා අඬබෙර යවනවා ගන්ධක සිටුවරයා කෑම කන හැටි බලන් ඉන්න කියලා.
සුක සාමණේරයන් වහන්සේ දා බොහොම දුප්පත්ව ඉපදිලා දරවිකුණලා ජීවත් වෙන කෙනෙක්. මේ ගන්ධක සිටුවරයා ඉන්න නගරේට දරවිකුණන්න ගිය වෙලාවේ මේ අඬබිරි යනවා. තමන්ගේ මිත්‍රයා කතා කරලා ඇහුවා ගන්ධක සිටුවරයා කැම කන හැටි දැකලා තියෙනවද කියලා. නෑ කිව්වා. එහෙනම් අද යම් බලන්න කියලා එක්ක ගියා. හැබැයි ළඟට යනකොට ආහාර වේලි සුවඳ. මිනිස්සු දහස් ගණන් එකතු වෙනවා ගන්ධක සිටුවරයා කැම කනවා බලන්න. ඉවසන්නම බෑ සුවඳයි. තමන්ගේ මිත්‍රයාට කතා කරලා කිව්වා යාළුවේ පුළුවන් නම් බත් කටක් ඉල්ලලා දෙන්න කියලා. යාළුවා අඬ ගහලා සිටුවරයාට කිව්වා පිටස්තරේ කැවිලා ඉන්නවා බත් කටක් ඉල්ලනවා කියලා. ඒ වෙලාවයි කිව්වා දෙන්න බෑ කියලා. දෙවෙනි පාරක් දිල්ලුවා දෙන්න බෑ කියලා ඊට පස්සේ මේ මිනිහයා කියනවා බත් කටක් දුන්නේ නැත්තම් මම මැරෙනවා කියලා. ආයෙත්තර මිනිහයා සිටුවරයාට කියනවා ස්වාමීනි මොහොත ජීවිතය දෙනවා කියලා හිතාගෙන බත් කටක් දෙන්න නැත්තම් මැරෙනවා කියනවා කියලා. කරන්න දෙයක් නැහැ. බත් කටක් දෙන එකේ තරම් දෙයක් නෙමෙයි. නමුත් මේ ඉන්න ඔක්කොටම කටකට දෙන්න ගියොත් මං කන්නේ මොනවද කියලා ඇහුවා. බත් කටක් ඕනම නම් අවුරුදු 3ක් පෑදවල් දෙකේ මගේ ගෙදර බැල මෙහෙවරකම් කරන්න කිව්වා. අර මිනිහයාගෙන් එහුවා කැමතිද කියලා. කැමති කිව්වා. බත් වේලකට අවුරුදු 3ක් පඩි නැතුව බැල මෙහෙවරකම් කරන්න. ආන් ඒ හින්දා මේ මිනිහයාට එදා ඉඳලා ගමේ මිනිස්සු කී බත් බැලය කියලා. එයිද මේ බත් වේලක කියන්නේ මේ බැල මෙහෙවරකම් කරන්නේ. අවුරුදු 3ක් නොවිඳින දුක් විඳින්මින් මාලිගාවේ ඇතුළේ මාලිගාවේ පිටත් වැඩ තිබුවා. අවුරුදු 3 සම්පූර්ණ වෙනකොට සිටුතුමාගේ මාලිගාවේ අය සිටුතුමාට කිව්වා බත් බැලය. 3 අවුරුද්දක් තමන්ගේ කාර්යය නොපිරිහෙලා හරියටම සම්පූර්ණ කළා. දැන් එයාගේ පොරොන්දු ඉෂ්ට කරන්න වෙයි කියලා. හැබැයි සිටුතුමා තමන් නාන තැන නාන්න දුන්නා. තමන් ඉඳ ගන්න පුටුවේ ඉඳ ගන්න දුන්නා. තමන් කෑම කන තැන කෑම කන්න දුන්නා. තමන් කෑම කනවා වගේ අර විශේෂ ආහාර වේල සකස් කරලා දුන්නා. මෙයා දැන් ආහාර ගන්න සූදානම්. දැන් මේ ආහාර වේල වෙනකින් කොච්චර කාලයක් දුක් විඳද? 3 අවුරුද්දක්. අතපය හොදගෙන ඇවිල්ලා ආහාර පිඟාන ළඟ වාඩි වෙනවත් එක්කම මේක අබුද්ධෝත්පාද කාලය. ගන්ධමාදන පර්වතයේ හිටපු පසේබුදුරජාණන් වහන්සේ සමාධියෙන් අවදි වෙලා අද කොහාට පින්ඩ පාතේ වඩිනවද කියලා දකින්කොට බද්දලයව දැක්කා. 3 අවුරුද්දක් බල මෙහෙවරකම් කරලා සිටුතුමාගේ ආහාර වේල ලැබලා වළඳන්ඩ ලෑස්ති වෙන විලාව මම එතෙන්ට ගියොත් ශ්‍රද්ධාවෙන් මට දන් දෙයිද කියලා බැලුවා. ශ්‍රද්ධාවක් තියෙනවා ගියොත් දෙනවමයි. බත් පිඟානට අත තියන්න ඕන මෙන්න කියනකොටම උන්වහන්සේ අහසින් ඇවිල්ලා එතන හිටගත්තා. දැන් හිතන්න මේ හිත කොහොම හදාගන්න ඕනේද මේ වෙලාවේ? 3 අවුරුද්දක් බල මෙහෙවරකම් කරේ මේ බත් වේලෙන් බත් කටක් කාගන්න. නමුත් බුදුරජාණන් වහන්සේ දැක්ක විතරයි තීරණේ කළා සංසාරේ දන් දීලා නැති හින්දා එක බත් වේලක් ඉනින් 3 අවුරුද්දක් මම බැල මෙහෙවරකම් කෙරුවා. මේ ආහාර වේල කොච්චර ප්‍රණීත වුණත් මම අනුභව කරලා ටික වෙලාවක් යනකොට මේකේ ප්‍රතිඵලය මල සාමුත්‍රා. නමුත් මේ ආහාර වේල භාග්‍යතුන් වහන්සේට දානේ කෙරුවොත් නිවන් දක්නා ජාති දක්වා මට ආහාර ඉග නැති වෙයි. ආන් එහෙම හිතලා එකම බත් ඇටයක්වත් කටේ තියන්නේ නැතුව පාත්‍රයේ තිබිච්ච සියලුම ආහාර ටික භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රයට පිළිගැන්වුවා. ආන් එදා ඒ දානි දුන්න නිසා තමයි සරියුත් මහරහතන් වහන්සේට කියන්නේ ස්වාමීනි මට ව්‍යංජන 100ක් සහිත ආහාර වේලක් ඕනේ. ඔබ වහන්සේගේ පිනට හම්බුනේ නැත්නම් මගේ පිනට හම්බ වෙනවා කියලා. සුක සාමණේරයන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාවත් සක්ත දේවේන්ද්‍රයන් වහන්සේගේ අනුකම්පාවත් සතරවරම් දෙවියන්ගේ අනුකම්පාවත් හිරු දෙවියන්ගේ සඳු දෙවියන්ගේ අනුකම්පාවත් දායකයන්ගේ අනුකම්පාවත් හම්බ වෙනවා. උන්වහන්සේත් 7 අවුරුදු වයසදීම රහත් වෙනවා. එහෙනම් සංසාරේ පුරාම අපිට ප්‍රාර්ථනාකරනද මේ ත්‍රිපිටකයේම කරුණ දක්වලා තියෙනවා. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නේම්වා, කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නේම්වා කියලා සුවිශේෂී ප්‍රාර්ථනාවක් අපේ ජීවිතේ පුරා සිදු කරලා තිබුණාම අපිට කවදාවත් පාප මිත්‍රයන්ගේ බලපෑම් අපේ ජීවිතවලට එන්නේ නැහැ. පාප මිත්‍රයෝ අපේ ජීවිතේ නමකට හරවන්න උත්සාහ දරන්නේ. කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයම නිරන්තරයෙන් ලබාගෙන මේ සසරින් එතර වෙන එක අපිට බොහොම පහසු කාර්යයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ විදිහට ප්‍රාර්ථනාවක් කරලා තියෙන එක බොහොම වටින බවයි ත්‍රිපිටකයේ සිහිපත් කරලා තියෙන්නේ. ඊළඟට පින්වතුනි සඳහන් කරනවා යම් කෙනෙක් මේ විදිහේ පින්කම් සිද්ධ කරගන්නවා නම් මේ විදිහේ ප්‍රාර්ථනාවන් සිද්ධ කරගන්නවා නම් ඒක කොහොමද කරන්න ඕනේ කියන කාරණාව. මේ ප්‍රාර්ථනාව කියන දේශනා මාලාව පුරාම මේ කාරණාව සිහිපත් කරලා තියෙනවා. හැම වෙලාවෙම පංච ධර්මයකින් යුක්තව තමයි මේ ප්‍රාර්ථනාව කරන්න ඕනේ. මේ පංච ධර්මයෙන් නැතුව ප්‍රාර්ථනා කරුවාට ඒක හරියටම විපාක දෙන්නේ නැහැ. ඒක ස්ථිර නැහැ. එහෙනම් මොනවද මේ පංච ධර්ම කියලා කියන්නේ? ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. මේ කාරණා පහින් ජීවිතය පෝෂණය වෙන්න ඕනේ. ශ්‍රද්ධාව තියෙන්න ඕනේ, සීලයක් තියෙන්න ඕනේ, ශ්‍රුතයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ බණ අහන්න ඕනේ. බණ අහන එකේ තරම්ම සුවිශේෂයි. ඊළඟට ත්‍යාගය. දාණය තමයි ජීවිතේ දියුණු කරගෙන තියෙන්න ඕනේ. ප්‍රඥාව තියෙන්න ඕනේ. මේ කාරණා ටික මුදුන්පත් කරගත්ත කෙනාට තමයි තමන් සිද්ධ කරන හැම ප්‍රාර්ථනාවක්ම ඒ විදිහටම විපාක දෙන්නේ. සමහර වෙලාවට කෙනෙක් මේ පංච ධර්මයෙන් තොරව ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඒක කවදාවත්
විපාක දෙයි කියන කාරණාව ස්ථීරවම සඳහන් කරලා නැහැ. නමුත් ස්ථීරවම විපාක දෙන බව සඳහන් කළේ පංච ධර්මයෙන් යුක්තව කරන ප්‍රාර්ථනාවයි. ඒ නිසා අපිද ප්‍රාර්ථනාව කරන එක හරි වටිනවා. සමහර වෙලාවක සමහර දේශනාවක අහන්න ලැබෙනවා ප්‍රාර්ථනාවක් නොකළ යුතුයි පින්කමක් කරලා. ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ සසර ආපහු තණ්හාව වැඩි කරගන්න එකයි කියලා. ඒක භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට එකඟ නැති නිසායි මේ ප්‍රාර්ථනාව කියන මාතෘකාව අරගෙන ත්‍රිපිටකයෙන්ම ප්‍රාර්ථනාව භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුවම සිහිපත් කරමින් ප්‍රාර්ථනාව කොච්චර වටිනවද කියන කාරණාව පැහැදිලි කරන්න මේ දේශනා මාලාව කරන්නේ. ලෞතර බුද්ධත්වයක් ප්‍රාර්ථනාවක ප්‍රතිඵලයක්. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා රහත් වීම අමතරව තව ප්‍රාර්ථනා කීපයක් උන්වහන්සේලා කරලා තියෙනවා. ඒ නිසා නොයෙක් තනතුරු 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට තිබුණා. ඒ ප්‍රාර්ථනා කරපු නිසා, තණ්හාව නිසා නෙවෙයි. ඒ ප්‍රාර්ථනාවල් එක්ක තමයි මේ සංසාර ගමන ඉස්සරහට යන්නේ. උන්වහන්සේලා එදා ලෞතර බුදු වෙන ප්‍රාර්ථනා නොකළා නම්, 80 මහා ශ්‍රාවකයන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා පහළ නුනා නම්, අපේ සංසාර ගමන ඊට වඩා හුඟක් අඳුරු තැනකට යනවා. ඒ නිසා ප්‍රාර්ථනාව සසරින් මිදෙන්න හැම කෙනෙකුටම අත්‍යවශ්‍යයි කියන කාරණාවමයි ඒක සිහිපත් කරන්නේ. එහෙනම් කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලැබුණ හැටි මේ කාරණා දෙකෙන් අපි කෙටියෙන් සිහිපත් කරලා මේ සඳහන් කරන්න යෙදෙනවා. ඊට අමතරව පින්නතුනි සඳහන් කරනවා මේ යම් කෙනෙක් මෙහෙම පිනක් නැත්තම් පංච ධර්ම සහිතව පින් කරලා හරියට ප්‍රාර්ථනා කරන්න කියලා. පංච ධර්ම සහිතව පින් කරලම මේ ප්‍රාර්ථනාව හරියට කරන්න ඕනේ කියලා සඳහන් කරනවා. ඊට අමතරව ශ්‍රද්ධාව, සතිය, වීරිය, සමාධිය, ප්‍රඥාව කියන මේ පංච ඉන්ද්‍රියන් මනාව දියුණු කරගන්න ඕනේ කියන කාරණාව සඳහන් කරනවා. පංච ඉන්ද්‍රිය ශ්‍රද්ධාව, සතිය, වීරිය, සමාධිය, ප්‍රඥාව. ඒවා ඉන්ද්‍රිය මට්ටමට දියුණු වෙන්න ඕනේ. මොකද්ද මේ ඉන්ද්‍රිය මට්ටමට දියුණු වෙනවා කියලා කියන්නේ? ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් වෙනවා. ශ්‍රද්ධාව නිසා ලැබෙන දේ වෙන කිසිම දෙයකින් ලැබෙන්නේ නැති හින්දා ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් වෙනවා කියලා මෙතන සඳහන් කරනවා. ශ්‍රද්ධාවෙන් ලැබෙන දේ වෙන කිසි දෙයකින් ලැබෙන්නේ නැහැ. ඒතකොට ඉන්ද්‍රියක් කියලා කියහම පිළිගන්නේ ඇහැ කියන්නේ ඉන්ද්‍රියක්. ඒකට කියනවා අපි චක්කු ඉන්ද්‍රිය කියලා. ඇහෙන් කරන දේ කවදාවත් කනින් කරන්න බෑ. ඇහෙන් කරන දේ අනිත් කිසිම ඉන්ද්‍රියකින් කරන්න බෑ. ආන් ඒ හින්දා චක්කු ඉන්ද්‍රිය ඉන්ද්‍රියක් බවට පත් වෙන නිසා කනත් ඉන්ද්‍රියක් තමයි. කනින් කරන වැඩේ ඇහෙන් කරන්න බෑ. ආන් ඒ හින්දා ඇහෙන් කරන කාර්යය තමයි මේ බලනවා කියන්නේ. බලනවා, දකිනවා, පේනවා. ඒ වැඩේ වෙන කිසිම ඉන්ද්‍රියකින් කරන්න බෑනේ. ඒ හින්දා දැකීම, බැලීම කියන කාරණාවට ප්‍රධාන වෙනවා ඇහැ. අහනවා කියන කාරණාවට, ශ්‍රවණය කියන කාරණාවට ප්‍රධාන වෙනවා කන. ඒක නිසා ඒක සෝත ඉන්ද්‍රිය. ඇහැ චක්කු ඉන්ද්‍රිය. දිවෙන් ලබන දේ කනින්වත් නාසින්වත් ඇහෙන්වත් ලබන්න බැරි නිසා ඒක ජීවහා ඉන්ද්‍රිය. ඒක කරන්න පුළුවන් රස ලබන එක කරන්න පුළුවන් දිවට විතරමයි. ආන් ඒ වගේ තමයි මෙතන ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියලා කියන්නේ. ශ්‍රද්ධාවෙන් කෙරෙන යමක් තියෙනවා නම් ඒක වෙන කිසි දෙයකින් කරන්න බැරි නිසා ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. එතකොට ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් බවට පත් වෙනවා කියලා කියන්නේ මේ අපිගාව සාමාන්‍යයෙන් තියෙන මේ ප්‍රසාද ශ්‍රද්ධාව ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මොකද මේ ප්‍රසාද ශ්‍රද්ධාව කියලා කිව්වේ පැහැදීම ඇති කරනවා ශ්‍රද්ධාව. පැහැදීම ඇති කරවන්න ශ්‍රද්ධාව හරිම වටිනවා. අපේ හිතවල තියෙන මේ කෙලෙස් කුණු කහට ඒ බොර අයින් කරලා දාලා මේ පැහැදීම පිරිසිදුකම කියන එක උපදවන්නේ ශ්‍රද්ධාව තුළින්. හැබැයි ඒ ශ්‍රද්ධාව ඒ තරම් ප්‍රබල නෑ. ඒක ආපහු වෙනස් වෙන්න පුළුවන්. යම් කෙනෙක් පිළිබඳව යම් දවසක පැහැදීමක් ඇති වුණා. නැත්නම් භාග්‍යතුන් වහන්සේ පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දැකලා, කියන්නේ රූපකය දැකලා, ප්‍රතිමා වහන්සේ නමක් දැකලා අපි පැහැදීමක් ඇති කරගන්නවා. බණක් අහලත් අපි පැහැදීමක් ඇති වෙනවා. නමුත් මේ පැහැදීම තව කෙනෙක් තව දෙයක් කියහම නැතුව යන්න පුළුවන්. ප්‍රසාද ශ්‍රද්ධාව වෙනස් වෙනවා. එහෙනම් මෙතන ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියලා කියන්නේ වෙනස් වෙන්නේ නැති ශ්‍රද්ධාවක්. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. ආන් එහෙම ශ්‍රද්ධාවක් දියුණු වෙන්න ඕනේ. ආන් එහෙම ශ්‍රද්ධාවක් තියෙන කෙනෙකුට තමයි හරියට බණක් අහන්න පුළුවන්කම තියෙන්නේ. හරියටම භාවනාවක් කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම ශ්‍රද්ධාවක් නැත්තම්, එහෙම පැහැදීම ඇති වුණේ නැත්තම්, මේකට කියන්නේ බැස ගැනීමේ ශ්‍රද්ධාව කියලා. ඒ ශ්‍රද්ධාව ඒ විදිහට දියුණුුනේ නැත්තම්, ඒ පුද්ගලයාට භාවනාවක් කරන්න තීරණය කරනකොට ඒකට ඇතිවෙන්නේ කම්මැලිකමක්. භාවනා කරන්න හිතෙන්නේ නැහැ. අතමැත්තෙන් නමුත් මේක කරන්න ඕනේ කියලා හිතලා ගිහිල්ලා භාවනාවට වාඩි වුණාට තමන්ගේ හිත හැම වෙලාවෙම වෙන කොහෙද යනවා. භාවනා අරමුණේ නවත්තන්නම බෑ. ඒකට හේතුව තමයි තව අපේ ශ්‍රද්ධාව මේ කතා කරන ඉන්ද්‍රිය මට්ටමට දියුණු වෙලා නැති එක. සමහරලාට බුදුන් වඳින්න ගියත් අපි බුද්ධ වන්දනාව කරලා ඉවර කරනවා. හරියට හිතලා බැලුවොත් බුද්ධ වන්දනා කරන ගාථා ටික ඔක්කොම කිව්ව සෑහෙන වෙලාවක්.
නමුත් පුරුද්දට අපි ගාථා කිව්වා මිසක් අපේ හිත නම් එතන තිබුණෙම නෑ. වෙන වෙන නානා ප්‍රකාර තැන්වල හිත ගිහිල්ලා තිබුණා. පුරුදු නිසා අපි වන්දනාවත් කරලා ඉවර කෙරුවා. මහලොකු කුසලයක් රැස් වුණා දෙකින්. ඒකේ මහත් කුසලයක් නම් රැස්ුන්නේ නැහැ. නමුත් කුසල් රැස් වුණා. අර විදිහට හරියටම බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගෙන ශ්‍රද්ධාව වඩාගෙන හරියටම බුදු ගුණ මෙනෙහි කර කර වන්දනා කරපු තරම් ප්‍රතිඵලයක් අපිට හම්බුනේ නැති වෙනවා. ඇයි අපේ හිත එතනින් එළියට අරගෙන ගියේ? මොකද මේ ශ්‍රද්ධාව කියන එක තාම හරියටම අපේ හිතේ ජනිත වෙලා නැති නිසා මේක වෙනස් වෙනවා. නමුත් යම් දවසක අපිට මේ දැස ගැනීමේ ශ්‍රද්ධාව කියන කාරණාව ඇති වුණොත් ආන් එදාට මීට වඩා ලොකු ප්‍රයෝජනයක් ලබන්න පුළුවන්කම තියෙනවා. එමනම් පින්විතනේ නියමිත කාලය නිමා වෙලා තියෙන නිසා මේ ධර්ම දේශනාව මේ විදිහට නිමා කරමු. සද්ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාටම අපටත් සදේවක ලෝකයට ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නේ මේ මහා කුසලය පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.